ආදරණීය සහෝදරයන් සහෝදරවරුනි අපි අද ජාතික ජනබලවේගයේ හැටියට මේ කම්පා නගරයට පෙළපාලකින් ඇවිල්ලා උද්ඝෝෂණ පෙළ ඇවිල්ලා මේ උද්ඝෝෂණ රැස්වීම පවත්වන්නේ රනිල් රාජපක්ෂ පාලනය ජනතාව මර්ධනය කරමින් තියෙනවා ඒක නිමා කර යුතු දින ඉක්මනින්ම එනිසා රනිල් රාජපක්ෂ පාලනයේ නිමාව ඉක්මනින් සම්පූර්ණ කිරීමට සියලු ජනතාවට ඒක රාශි වෙන්න කියන පණිවිඩය දෙන්න තමයි අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ මෙතන. ඔය රට පුරාම මේ විදියට උද්ඝෝෂණ පවත්වමින් යනවා රට පුරාම අපි ජනතාවත් එක්ක තුලා කටයුතු කරමින් යනවා අපි විශ්වාස කරනවා ජනවරමක් නැති රයිල් වික්‍රමසිංහල ඡන්ද කල් දාලා පරාජය වළක්වන්න පුළුවන් වුණාට ඇයට රයිල් වික්‍රමසිංහට පරාජය වළක ගන්න බෑ පරාජය පොඩ්ඩක් පසර දා ගන්න පුළුවන් ඒ අනිවාර්යයෙන්ම මාස කිහිපයකින් අඩුගානේ මාස 14කින් 15කින් රනිල් වික්‍රමසිංහලව ගෙදර යවලා ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ජනතාවත් එක්ක අපි ලෑස්ති කියලා අපි කියන්න ඕන කමතියි. රනිල් වික්‍රමසිංහ ඡන්ද කොච්චර කල් දාන්නද? එයා වුණනම් පළාත් පාලන ඡන්ද කල් දම තමයි දීන්නේ. අපි අපි අධිකරණයට ගිහින් තියෙනවා උද්ඝෝෂණය කරන විවිධ බලවේග ඡන්ද ඉල්ලමින් ඉන්න නිසා අපි විශ්වාස කරනවා එයාට මේක තියන්න වෙනවා. ආ නොතිබ්බොත් එහෙම එයා මේක නොතිබ්බත් එයාට අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ජනාධිපතිවරුන්ට මුණ දෙන්න සිද්ධ වෙනවා. එකට වැඩි කාලයක් නැහැ ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකොට ජනාධිපතිනේ පටන් ගන්න ඕන විශ්වාස කරන අපේ රටේ මේ වෙනකොට ජනාධිපතිවරණේ ගති ජයග්‍රහණය සඳහා වැඩිම වාසිය සහිත පක්ෂය ජාතික ජන බලවේගයේ වැඩිම වාසිය සහිත පුද්ගලයා අංගසනක සෞදන්ස අපි කියන රහිත ඔය පොඩි ජන්නෙන් පරදින්න බය නම් අපි ලෑස්තියව ජනාධිපතිවරණේකින් ගෙදරේවල ජනතාවගේ අඬුවක් හදන්න නිසා ඕනනම් මාස 4 10 15 කට්ටි පැන වෙන්නේ නැහැ දැන් කට්ටි පයින්න පුළුවන් කාලේ වැඩි ඇතක නැහැ අවුරුද්දක් මාස 14ක් කට්ටි පැන පැන දීවේ ඊට පස්සේ යාට ඡන්දට එන සිද්ධ වෙනවා ඒ නිසා මේ පාලනය පරාජිත පත් කළ යුතු ඇයි රනිල් වික්‍රමසිංහ පින්නට ජනාධිපති වෙලා දැන් මොකද කරමින් ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා රටේ ජනතාව දුක් විඳිනවා බඩු මිල වැඩි වෙනවා අධ්‍යාපනය කඩාගෙන වැටෙනවා සෞඛ්‍ය සේවා කඩාගෙන වැටෙනවා මුළු රටම එකම විකාරයක් බවට පත් වෙලා තියෙනවා දරුවන්ට කන් දෙන්න විදිහක් නැහැ පත්‍ර වාර්තා තියෙනවා හරියමං කෑවෙලක් නැති ජනතාව ලක්ෂ 75ක් කියලා දුප්පතුන්ගේ ගොඩට ලක්ෂ 40ක් අලුතෙන් එකතු වෙලා තියෙනවා මේ ඔක්කොම තීතිය අපට කියනවා සුරංගනා ලෝකයක් වෙනවා මොකද්ද රට හැදෙන එකක් ගැන අපිට කතා කරනවා එයා අපිට කතා කරමින් ඉන්නවා එයා ලංකාවේ ජීවන බර අඩු වෙනවා කියලා එයා අපිට කතා කරමින් ඉන්නවා ආර්ථික සංවර්ධනය වෙනවාලු එයා අපිට කියනවා රුපියල ශක්තිමත් වෙනවාලු එයා අපිට කියනවා සංචිත පිරලාලු එයා අපි කියනවා එහෙනම් තියන්න කොයි ඡන්දේ සල්ලි නැහැ කියන ඡන්දන තියෙන්නේ තියන්න කොයි ඡන්දේ මේ බොරු කතා කරගෙන ඉන්නවා ඒකද ඇත්ත ඇත්ත එක නෙවෙයි දැන් මේ රටේ ජනතාවට මේ රට එපා වෙලා තියෙන්නේ මේක ජීවත් වෙන්න බෑ ඒ නිසා මේ ආණ්ඩුව පෙරලන්න අරගලයක් කරන ජනතාවරෙන් අනිත් කවුරුත් කල්පනා කරන්න මේකෙන් පැනල යන්න රනිල් වික්‍රමසිංහ අපට පෙන්වන සුන්දර රටක් ගැන ප්‍රශ්න අඩු වෙන රටක් ගැන සංවර්ධනය කරන්න පුළුවන් රටක් ගැන සීන පෙන්වන හැබැයි වෙලා තියෙන මොකද්ද ලංකාවෙන් රට පයින් හැමෝම උත්සාහ කරමින් ඉන්නවා මේ ළඟදී අපි දැක්කා ඔය ක්‍රීඩාවක් තුම්පිම්ම ක්‍රීඩාව පයින් ක්‍රීඩකයා ස්විස්සර්ලන්තෙට ගියා ක්‍රීඩාවකට මොකද සිද්ධුනේ තුම්පිම්ම පයින් ගියා මිනිහ අන්තිම්ම පැන්නා ආයි ලංකාවට ආවේ නැහැ ඉතින් ක්‍රීඩකයෝ නමක් තියෙන ක්‍රීඩකයෝ විශාල ගෞරවයක් තියෙන ක්‍රීඩකයෝ රටින් පැනලා යනවා නම් ශ්‍රී ලංකාවෙන් ගියා පැනලා යනවා නම් රට මොකද්ද ළඟදී අපි දැක්කා වාර්තාවක් එංගලන්තේ යනවා පොලිසිය මාතෘ 6 දෙනෙක්ද කොහෙද සම්මන්ත්‍රණයකට ප්‍රතිඵලය මොකද්ද එක්කෙනා ලංකාවට එන්නේ පහක් පැනලා දැන් මොකද රට මේක පොලිසිය මහත්වරු පහකට ෆයින් සිද්දලා තියෙනවා නම් ඒකෙන් මොකද්ද මේ අපි දන්නවා පොලිසිය මහත්වරු එන්නේ අමාරුවෙන් ඔය කාකේ කෝට් එක ඇඳලා හිටියට අපි ඉස්සරහෙන් අපි දන්නවා හදවතේ ගැහෙන්නේ මොකද්ද කියලා හදවතේ ගැහෙන්නේ මාලිමාව කියලා ඒක අපි දන්නවා නිසා ඔබ වස්තාව කරන්න අපි දන්නවා ඔබ වෙන්නේ අපිත් එක්ක කියලා මේ පහක් පයින්නවා ඒ පහ හොයන්න 25ක් යවමුද යව්වොත් 25ක් පයින්නවා එනිසා මේක කවුරුත් ඉන්න කැමති රටක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මේක විනාශ කරමින් ඉන්නේ ආර්ථික හදන කතන්දර බොරු එක පැත්තෙන් කියනවා මොකද්ද උද්දමනේ අඩු වෙනවලු උද්දමනේ තනි ලකමකට ගේනවලු අපි දැන් උත්තරම දන්නවා උද්දමනේ කියලා කියන්නේ අකණ්ඩව වැඩි වෙන බඩු මිලට බඩු මිල අකණ්ඩව වැඩි වෙනවා නම් උද්දමනේ එක දැන් රනිල් කියන උද්දමනේ අඩු කරනවලු එහෙනම් බඩු මිල අඩු වෙන්න එපැයි වෙලා තියෙන මොකද්ද උද්දමනේ වැඩි කාලේ කුකුළු මස් කිලෝව ගත්තා අපි 1200ක රනිල් කියන උද්දමනේ අඩු වුණාම 1600යි බුදුන් බැහිලා කේ උද්දමනේ
උද්දමනේ වැඩි කාලේ අපි ගත්තා මාළු කිලෝ රුපියල් 2000ට දැන් 2500 3000යි මේක පුදුම උද්දමනයක් උද්දමනේ අඩුවෙද්දි බඩුමල වැඩි වෙනවා ලෝක කොහෙත් නෑ මේ ජාතික ආර්ථික විද්‍යාවක් ඒ නිසා මේ බොරු කරන්නේ මම පෑම් කරන්නේ රට ණය කර කර යනවා රට වට වට යනවා රට විකුණ විකුණ යනවා අන්තිම සම්පතක් විකුණන් ගන්න යන්නේ අපි දන්නවා මහින්ද රාජපක්ෂල බලයට ආයක මොකද මහින්ද රාජපක්ෂල ගෝඨාභය රාජපක්ෂල 2019 බලයල්ලුවේ රයිනුල පරද්දන්න රයිනුල්ගෙන් මේ රට බේරගන්න විකුණන එක නවත්තන්න විකුණුවා පව ගන්න අද වෙලා තියෙන මොකද්ද ඒ මහින්ද රාජපක්ෂලම පරද්දන්න ආපු රයිනුල ජනාධිපත කරගෙන රයිනුල් විකුණන කොට පිටිපස්සෙන් අත උස්සනවා ලැජ්ජ නැ කොහොට්ටුට ලැජ්ජ නැ මහින්ද රාජපක්ෂලට එනිසා දැන් මහින්ද රාජපක්ෂලයි රයිනුල කියන දෙගොල්ලක් නෙවෙයි එක ගොල්ලක් බෙදලා හිටියට එකම එකයි දැන් අපේ රටේ දේශපාලන බලයක ගොඩක් නැහැ දෙකයි තියෙන්නේ මොකද්ද එකක් තමයි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ජනතාව නියෝජනය කරන වැඩ කරන ජනයා ගොවි ජනයා ධීවර ජනයා උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් මේ හැමදෙනාම හමුදාය පොලිසිය මහත්තුරු කවුරුත් ආශිර්වාද කරන ඒ බලවේගය තමයි රට හදන බලවේගය ජාතික ජන බලවේගය ඊට එහා පැත්තෙන් අනිත් ඔක්කොම රටට හතුරු රට විනාශ කරපු නිසා අපි ඔබෙන් අහනවා අවුරුදු 75 30 රට විනාශ කරලා තියෙනවා ඒ විනාශ කරපු රට විනාශ කරපු උන් ඇවිල්ලා අපට හදා දෙයිද නෑ රයිල් වික්‍රමසිංහ මොකද්ද මේ කරන්නේ මිනිහට පිනට හම් වුණා ජනාධිපතිකම දැන් මිනිහා ජනාධිපතිකමෙන් ආතල් ගන්නවා එහෙමද නැද්ද ආතල් ගන්නවා පැස්වීම් හද හද රටවට යනවා එක එක උත්සව ගියා ගන්නවා ගියේ පෙබරවාරි මාසෙම අපිට මතක පෙබරවාරි මාසේ අගහරියේ පෙරහැර කුත්තියා ගත්තා නුවර මිනිහා වෙනුවෙන් පෙරහැරවල් කරව ගන්නවා උත්සව තියා ගන්නවා සන්තෝෂයෙන් ඉන්නවා රටේ සල්ලි නැහැලු ඩොලර් නැහැලු හැබැයි කවද බැලුවත් ලංකාවේ රට ගිහිල්ලා රට යනවා වැඩකට දෙවලන් කමකුත් නැහැ මල ගෙවල් වලට යනවා මගුල් ගෙවල් වලට යනවා ළඟදී රජින මල එංගලන්තේ මිනිහා මල ගෙදර යනවා ජනතාවගේ සල්ලි විඳන් කරගෙන රජින කවුද යාගේ මල්ලගෙදර යනවා ඊට පස්සේ අලුත් සජ්ජුව දිවුරුම් දුන්නා ආයකටත් යනවා මල්ලගෙදරත් යනවා මගුල් ගෙදරත් යනවා මහජනතාවගේ සල්ලි ලෝක ප්‍රාම යනවා තේ නිසා රයිල් වික්‍රමසිංහ මේ දස්සල ජනාධිපතිකමෙන් ආතල් ගන්නවා හා කමක් නැහැ පොඩි දවසයි මාස 14යි 15යි 3යි 4යි ගන්න ඒ ආතල් ගන්න විතරක් නෙමෙයි එයාගේ පැරදිච්ච UNP එකේ වට හිටපු නායකින්ට සැප දෙනවා සැප දෙමින් ඉන්නේ විවිධ තනතුරු දෙනවා ජනාධිපති උපදේශකම් දෙනවා මහජන මුදලින් නඩත්තු කරනවා ජනතාව පරද්දපු රයිල්ගේ නායක UNP නායකයන්ක රයිල් වික්‍රමසිංහ විවිධ තනතුරු දීලා මහජන මුදලින් නඩත්තු කරනවා එම තමයි ළඟදිම තමයි නවීන් දිසානායක උන්නේ මොකද්ද ආණ්ඩු කාලකමක් දුන්නා UNP හිටපු නියෝජ්‍ය නායකයෙක් මෙයා තමයි කිව්වේ මොකද්ද මිනිහාගේ චේතනාව දෙනවා කියලා ළමයින්ට පොත් බෙදන්න අහන්න තියෙකොල නේද එයාගේ චේතනාව දෙනවා ළමයින්ට පොත් බෙදන්න අඩු ගන්න වේතනේ චේතනාව දන්න මිනිස්සු ආණ්ඩු කාලකම් කරන්න යනවා එනිසා රට විනාශ කරමින් යන්නේ මේක වට්ටමින් යන්නේ අපේ රටේ වටිනා සම්පත් විනාශ කරමින් යන්නේ එන්නතර වෙන්නේ නැතුව රට විකුණනකොට රට වටනකොට ජනතාව මත බරපතලනකොට ඊට හේරේව ජනතාව නැගෙසෙන්න බව දන්න නිසා අන්නේ කටවල් වහන්න උත්සාහ කරනවා අපි සාමගාමි සාමකාමී පාගමනක් කරනකොට කාටවත් කරදරයක් නැතු පාගමනක් කරනකොට ඒව නවත්තන්න පොලිසියට බල කරලා වාරණිය ගන්න උත්සාහ කරමින් ඉන්නවා අපි දන්න පොලිසිය මහත්තුරුත් එක්ක අපේ කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ඒගොල්ලෝ රස්සාව කරන්නේ අපි කොහොම සුවද වෙන කරන්නේ වාරණිය කරගෙන නවත්තන්න උත්සාහ කරනවා කාගේ උනකමද රයිල් වික්‍රමසිංහගේ ඕනකම් වලට එනිසා ඒ පැත්තෙන් ගත්තොත් ජනතාව අපහට බහින්න කමලක් වන්න හදනවා කටවල් වහන්න හදනවා ත්‍රස්තවාදී පනත් අලුතෙන් ගේන්න හදනවා අලුත් ත්‍රස්තවාදී පනත ගෙනාවොත් ජනතාවට කට අරින්න වෙන්නේ කන්නයි ඈනු යවන්නයි විතරයි කතා කරන්න හම්බෙන්නේ නැහැ කතා කරන ඕන එක ත්‍රස්තවාදී කියවපඩපත් වෙනවා එහෙව් මිනිහක් රයිල් වික්‍රමසිංහ එයා ජීවත් වෙන්නේ මොකද්ද වෙන ලෝකෙක ඒ විතරක් නෙවෙයි ජනමාධ්‍ය මර්ධනය කරන පනත් ලෑස්ති කරන් ඉන්නවා විකාශන අධිකාරී පනත් ජනමාධ්‍යල කට වහන්න හදනවා ආණ්ඩුවට පක්ෂ රයිල් පක්ෂ ජනමාධ්‍ය අර ආණ්ඩු විවේචන කරන රයිල් විවේචන කරන ජනමාධ්‍යල කටවහන් උත්සාහ කරමින් ඉන්න නිසා එක පැත්තෙන් ගත්තොත් ජනතාව මත බරපතලන අනිත් පැත්තෙන් ජනතාවට තමන්ගේ හන්න නගන තියෙන අයිති උදුර ගන්න කටවල් වහන බයවද්දන දේශපාලනක් කරන උත්සාහ කරමින් ඉන්න අපි රයිල් දෙකේ නොයෙසෙල්ලම් හරියන්නේ නැහැ පළවෙනි කාරණේ මොකද්ද රයිල් වික්‍රමසිංහ ජනවරමක් නැහැ රට පාලනය කරන ජනවරමක් නැහැ එයා ওই ජනාධිපති කමකරුනේ පාර්ලිමේන්තු වෙන මහින්ද රාජපක්ෂලාගේ 130කට ගෙට්ටු අර ලයිට් කණු වගේ മന്ത്രി කණ්ඩායම නිසා
නැත්තම් ඔය කරන්න පුළුවන් කමක් නැහැ යාට. ඒස අපි අභියෝග කරන යාට පුළුවන් නම් පෙන්වන්න ජනවරමක් තියනවා කියලා. පුළුවන් නම් පෙන්වන්න. ආ සල්ලි නැත්තම් පළාත් පාලන ඇතන හැමතැනම තියන්න බැර නම් අපි කියනවා එකක් තියමු. මොකද්ද මේ ගම්පහ නගර සභාවේ චන්ද්‍රිතරත් කියලා බලමුකෝ කවුද දිනන්න කියලා. අපි කියනවා මොකද්ද රයිල්ට උගන්නන්න පාඩම අපි කවුරුත් අන්සා රයිල් එක්කමස් කියලා කියන්නේ බැහැල යන එකක්. අවසන් වෙන එකක් ඒක නැවත ගොඩ ගන්න බෑ සර් රයිල්ගේ ජනාධිපති හිනේ මේකෙන් ඉවරයි වසර 75 ගේගොල්ලන්ගේ කාලය මෙතන ඉවරයි ඒ නිසා මෙතනින් එහාට තියෙන මොකද්ද ජනතාවගේ ආණ්ඩුවක් අපි හදන්න ඕන මේ රට අවුරුදු 75ක් පාලනය කළ මාරු මාරුවට විකුණලා පටුමිල වැඩි කරලා කාලා කාලා හපයක් කරලා තියෙන්නේ හත කෙනෙකුට ගොඩ ගන්න බැරි මට්ටමට වටලා තියෙන්නේ මේ රට කරපු විනාශය අතිශය බරපතලයි ඔබ කවුරුත් දන්නවා අපේ රට අපි මෙහෙම ජීවත් වෙන්න ඕනද මෙහෙම ජීවත් වෙන රටක් නෙමෙයි මේක අපිට මොනවද නැත්තේ මේ රටේ හැමදේම තියෙන ඉතාමත් හොඳ ලස්සන සුන්දර රටක් මේක නිසා ඒ රට විනාශ කරන්නේ මේගොල්ලෝ දැන් බයවද්දලා ඒ රට ගොඩනගන්න එන මිනිස්සුන්ව බයවද්දන්න උත්සාහ කරනවා අනිත් පැත්තෙන් අත්තම පරණ සෙල්ලමයි පටන් ගන්න උත්සාහ කරනවා ඒක මතක් කරන්න මොකද්ද ඒ තමයි රයින් වික්‍රමසිංහල මහින්ද රාජපක්ෂලා තමන්ගේ බලය රැකගන්න කරන්න ඕන ජාති ඔක්කොම කරාට පස්සේ අවසන් තුරුම්පු හැටියට ආපහු ජාතිවාදය ආගමික අන්තවාදය අවසන් උත්සාහ කරමින් ඉන්නවා අපි ඔබට කියනවා අපේ රටේ මේ පාලකයෝ තමන්ගේ බලය වෙනුවෙන් පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදය උස්සලා අපේ රටේ ගලා ගියලේ හොඳටම ඇති නැතිවෙච්ච ජීවිත හොඳටම ඇති නැතිවෙච්ච දේපොළ හොඳටම ඇති මේ පාලකයෝ ආගම්වාදය උස්සලා අපේ රට කරපු විනාශය හොඳටම ඇති නිසා නැවතවතාවක් මේ පාලකයන්ට මේ දුෂ්ට පාලකයන්ට අපේ රටේ ජනතාව රවට්ටන්න ජාතිවාදී ආගම්වාදී අවසන්න ඉඩ නොදෙන්න අපි කවුරුත් වග බලා ගන්න ඕන නිසා අපිට මේ රට හදන්න ඕනේ ජාතිවාදී නෙවෙයි ජාතික සමගිය අපිට මේ රට හදන්න අවශ්‍ය වෙන්නේ ආගමික අන්තවාදී නෙවෙයි ආගමික සහජීවී සමගිය නිසා අපි සිංහල දෙමළ මුස්ලිම් බෝග මැලේ ජනතාව සියලුම ආගම් මතන ජනතාව එකට එකතු කරපු දෙවෙන්ත ජනතා බලවේගයක් හදලා තියෙනවා තව හදමින් ඉන්නවා ඒක තමයි ජාතික ජන බලවේගය මේක දිනපතාම ශක්තිමත් වෙන බලවේගයක් ශක්තිමත් වෙන බලවේගයක් රනිල් ඡන්ද අකුලුවට අපි කඩේ වහන්නයි කියලා අපි රනිල්ට කියන්න ඕනකම තියෙනවා ඔය ඡන්ද අකුලන්න ඔය ඡන්ද අකුලන් එන්නේ අපි මහපාර ලෑස්ති අපිට පුළුවන් මහපාර උද්ඝෝෂණ කරන්න අරගල කරන්න ජනතාව එකතු කරන්න ජනතාවත් කොල්ලා ඕගොල්ලන්ට මූණ දෙන්න බැරි දෙවන්ත ජනතා බලයක් අපි හදනවා මෙරට හදන්න ධෛර්යය තියෙන මිනිස්සුන්ගේ ප්‍රීත්‍ය දෙවන්ත ජනතා බලයක් අපි හදනවා අද ඒ ජනතා බලයට විශාල තහවුරුවක් තියෙනවා අද කවුද අපට සහාය කරන්න නොදෙන්නේ පෞගේ ගල ඔබ කවුද දන්නව විශ්‍රාමික හමුදා නිලධාරි මාතෘ විශාල ප්‍රමාණයක් දැන් මේ ජාතික ජන බලයේ හඬ හදන එක තුලා තියෙනවා මෙතන කවුදක්වත් කලින් දේශපාලන හිමියෝ තිබුණේ නැහැ ඒ අලුත් අත්දැකීම් අපිට නිසා අපි මෙරට හදන්න ආසයි අපිට හදන්න ඕන එක් කරන්න බෑ මේ දුෂ්ට නඩේ සිංහාසනෙන් බස්සන් නැතුව ඒක නිසා අපි ඔබට කියන්නාවේ අපි රනිල් වික්‍රමසිංහල නඩේ මේ සිංහාසනෙන් බස්සන් දෝන හැබැයි ඒකට අපිට තියෙනවා සටනක් කරන්න ඉවසීමේ සටනක් කරන්න තියෙනවා රනිල් වික්‍රමසිංහල අටවන ජාතිවාදී උගුල් වල ආගම්වාදී උගුල් වල පය තියන්න නැතුව රනිල් වික්‍රමසිංහල අටවන ප්‍රචණ්ඩකාරී උගුල් වල පය තියන්න නැතුව අභිවසීමෙන් සංයමයෙන් සටන්කාමීව මේ සටන ජයග්‍රහණ සඳහා ජනතාව පෙළගස්සන්න ඕන අපි අද මෙතෙන්ට ආවේ එකට අපි ආවේ ගම්පහට ජනතාවට හඳ ගහලා කියන්න අපිට ජනතාවට රටට වෙන විකල්ප නැහැ එකයි තියෙන්නේ ඒක තමයි ජාතික ජන බලවේගයක අත්කල් බඳගෙන ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කිරීම ඒ රවින විකල්පයක් නිසා වසර 75ක මේ දුෂ්ට දේශපාලනය නිමා කිරීමට ලෑස්ති වෙමු වසර 75ක රට විනාශ කරපු මව් මහපයක් කරපු රට විකුණපු රට ණය කරපු ආ උපදින પરම්පරාවක් ගානේ ණය කරපු මේ පාලක කල්ලිය පළව හැරලා අපේ රටේ ජනතාවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කිනහල ජීවිත පුරා රටක් අපි හදන්න ඕන ඒ හදන රට හදන වගකීම අපි මේ අපි ඔක්කොම ජාතික නන්දවගේ බාර ගන්නවා කියලා අපි ඔබට සහතික වෙනවා අපි බාර ගන්නවා රට හදන්න මේ රටේ දේශපාලන සත්‍යය වෙනස් කරන්න ඒ වෙනුවෙන් අපි කවුරුත් විශ්වාසෙන් සටන් වදින්න අපි ඔපරත් ගන්න කාටවත් බෑ ජයග්‍රහණය අපේ රනිල්ට පරාජය මහින්දට පරාජය ජයග්‍රහණය ජාතික ජනබලයේකට නිසා ජයග්‍රහණ විශ්වාසෙන් අපි ඔක්කොම වැඩ කරමු සටන් කරමු අරගල කරමු ජනතාව එකතු කරමු ජනතාව ගාවට යමු මේක දෙවන්ත ව්‍යාපාර කරලා
අපට ලැබෙන පළවෙනි අවස්ථාවදීම මේ දුෂ්ට පාලනය නිමා කරලා අපි ජනතාවගේ පාලනයක් නිර්මාණය කරමු ජනතාවගේ ආණ්ඩුවක් හදමු අන්න සඳහා බැව දෙනාටම ශක්තිය ධෛර්යය පවත්වා ගන්න අපි මේ සමග ගන්නවා ජාතික ජනබලයකට ජය වේවා ජාතික ජනබලයට ජය වේවා බැව දෙනාටම ජය වේවා ජය වේවා ප්‍රමුඛ ස්තුතියි